අයිබෝන් අපේ අම්මා විද්‍යාලයට මගේ ආදරණීය දුවලපුතාලව ආදරෙන් පිළිගන්නවා. ඇඳිට නීතිය දවස්වල අම්මලාට ඉස්කෝලෙන් ගොඩාක් වැඩේ වෙලා තිනවා දුවලපුතාලට කරවන්න කියලා. ඉතින් හුඟක් අම්මලාට තියෙන ප්‍රශ්නේ තමයි මේ චක්කරේ කියලා දෙන එක. මගෙන් අම්මල කීප දෙනෙක් ඉල්ලලා හිටියා ලේසියෙන් චක්කරේ කියලා දෙන්න කියලා. ඉතින් මම අදහස් කළා අපේ අම්මා විද්‍යාලෙන් තුනේ සිට ඉහළට තියෙන චක්කර ලේසියෙන් මතක් කරලා දෙන ක්‍රම කීපයක් කියලා දෙන්න. ඒ වගේම ඉස්සෙල්ලම අමාරුයි කියලා හිතන නමවරක් චක්කරෙන් තමයි මම පටන් ගන්න යන්නේ. දැන් මේ බෝඩ් එකේ පේනවා නවවරක් 1 ඉඳලා 12ට වෙනකන්. නවවරක් 1, නවවරක් 2, නවවරක් 3 මේ විදිහට පිළිවෙලෙන් දිනනවා. නවවරක් 10 වෙනකන් ලේසි ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ 11යි 12යි ඊළඟට මං කියලා දෙන්නම්. ඉස්සෙල්ලා මං ලේසි ක්‍රමය කියලා දෙන්නම්. ඊළඟට ඔයාලට මේක මතක තියාගන්න තවත් ක්‍රමයක් කියලා දෙන්නම්. අපි ලේසි ක්‍රමය කරලා බලමු. ඉස්සෙල්ලා 1ට පස්සේ මෙතන බිංදුවක් දාගන්නවා. ඊළඟට මේ බිංදුවේ ඉඳලා 1 2 3 4 5 6 හත 8 9 බිංදුවෙන් පටන් අරන් එකේ ඉඳලා ඉලක්කම් වැඩි වෙන ක්‍රමයට කියන්නේ. දැන් මේකේ 15 ඉඳලා ඉහළට ඉලක්කම් වැඩි වෙන පිළිවෙලට යමු. 1 2 3 4 5 6 7 8 9 නවවරක් එක 9යි නවවරක් දෙක 18යි නවවරක් තුන 27යි නවවරක් හතර 36යි නවවරක් පහ 45යි නවවරක් හය 54යි නවවරක් හත 63යි නවවරක් අට 72යි නවවරක් 9 81යි නවවරක් 10 90යි දැන් අපි 10 වෙනකන් චක්කරේ හරියට දන්නවනේ. දැන් මේ ටික ලියන ලේසි ක්‍රමය දන්නවා. දැන් ඊළඟට 11 12 13 14 15 මෙහිම આવොත් කොහොමද මතක තියාගන්නේ? දැන් මෙතන අපි 90 වෙන්න ඉවර වුණේ. ඒ නිසා මෙතන ඉස්සෙල්ලා 99 දාගෙන ඉන්න ඕනේ මතක් කරලා. නවවරක් 1 9යි නවවරක් 1 9යි කියලා 99 දාගත්තා. එතකොට ඉතේ ටික අමාරුයි කියලා බය වෙන්න එපා. ඒකත් ලේසි. 99 දැම්මට පස්සේ හරි ලේසි. 9 8 7 6 5 4 3 ඔය විදිහට එක එක අඩු වේගෙන යනවා. ඒ වගේම මෙතන 9ට පස්සේ 10 11 12 13 14 15 ඔය ක්‍රමයට එක එක වැඩි වේගෙන යනවා. හරි ලේසි. නවවරක් 11 99යි නවවරක් 12 108යි නවවරක් 13 117යි නවවරක් 14 126යි නවවරක් 15 135යි උත්තර ටික ලේසියෙන් හොයාගත්තා. දැන් මේ වගේ විභාගයකට આવොත් කොහොමද? එකපාරටම නමවරක් 15 આવොත්, නමවරක් 7 આવොත් කොහොමද අපි මේක හදාගන්නේ? අන්න ඒක කියලා දෙන්න යන්නේ. අප කියමුකෝ නමවරක් 7 හැව්වා කියලා. එහෙනම් නමවරක් 7 අපි මෙන්න මේ විදිහට ලියාගමු. එතකොට ඔයා මොනවද දන්නවද කරන්න ඕනේ? 7න් එකක් අඩු කරලා 6 ලියාගන්නවා. ලියාගෙන 6 මේ වගේ නළල තියාගෙන ඒ කියුවේ අපි ලියපු 6 තියෙන්නේ 6 කියලා කියන්න. 7 8 9 කීයක් ගණන් කරාද? 3යි. ඒ 3 මෙතනින් දානවා. 63යි. අපි තව එකක් බලමු. 9වරක් 8. 9වරක් 8. එතකොට මොකද්ද කරන්නේ? දැන් මෙතන මොකද කරේ? 7න් එකක් අඩු කරලා 6යි කියලා දැම්මා. මෙතන 8න් එකක් අඩු කරලා 7යි කියලා දානවා. එච්චරයි. දැන් මොකද ඊට පස්සේ කරන්නේ? මේ දාපු 7 මෙතනින් තියාගන්නවා. 7යි. දැන් 7 ඉඳලා 9ට ගණන් කරන්න. 7 8 9. ඇඟිලි කීයද? ඇඟිලි 2යි. 1යි 2යි. හරි ලේසි. දැන් දෙකේ ඉලක්කම මෙතනින් දානවා.
හරි ලේසි. උත්තරේ 72යි. ආ දැන් දුවල පුතාලා හිතන්න නව වරක් පහ අපි ලියලා බලමු. වැඩි කිරීම පහ. දැන් මොකද කරන්නේ? දැන් මෙතන මොකද කරේ? හතෙන් එකක් අඩු කරා. අටෙන් එකක් අඩු කරා. එහෙනම් මෙතන මොකද කරන්න ඕනේ? මෙතන පහෙන් එකක් අඩු කරනවා. කීයද? පහෙන් එකක් අඩු කරාම 4යි. 4 මෙතනින් තියාගන්නවා. ඊළඟට 4 ඉඳලා 9ට ඇඟිලි ගණිනවා. 4 5 6 7 8 9. ඇඟිලි කීයද? ඇඟිලි 5යි. 5 ඉලක්කම මෙතන දැම්මා. උත්තරේ 45යි. හුඟක් අයට ඉස්සර වගේ නෙමෙයි කැල්කියුලේටරේ පුරුදු වෙලා නිසා මනෝමයෙන් මනසින් ගණන් හදන්න ටිකක් අමාරුයි. දැන් කැල්කියුලේටරේ පුරුදු වෙච්ච අයට මේ ක්‍රමයේ ලේසියි කියලා මම හිතනවා. මම හිතනවා දුවල පුතාලට නවවර චක්‍රේ 15ට යනකන් නෙමෙයි ඊටත් ඉස්සරහට යනකන් තනියම බුද්ධියෙන් හදා ගන්න පුළුවන් කියලා. දැන් මේ ක්‍රමයට අනිත් චක්‍රත් මම දුවල පුතාලට ලේසියෙන් මතක තියාගන්න ක්‍රම කියලා දෙන්නම්. දැන් මේ වැඩිහිටියෝ දෙමව්පියෝ මේ චක්‍රය කියලා දීපු ක්‍රමය දැනගත්තා. දන්නා ඇති. මම අද 10න් ඉවර කරන්න නැතුව 15 සහ 15ටත් වැඩි කොහොමද ගණන් කරගන්නේ කියලා දුන්නා. දැන් ඔයාලට පුළුවන් අපේ අම්මා විද්‍යාලයේ තියෙන පාඩම් වලට ගිහිල්ලා ඉතුරු පාඩනොත් ඉතුරු චක්‍ර ටිකත් බලන්න දුවල පුතාලට උදව් වෙන්න. ඒ වගේමයි ගුරුවරයෝ ගුරුවරියෝ ඉන්නවනම් මේ වීඩියෝ එක බලන පාසලේ පරිගණකංශයේ තියෙනවනම් ඒ තුලිනුත් පාසලේ දරුවන්ට කියලා දෙන්න. මේක පෙන්නලා ඒ අයට උගන්වන්න. වැඩි කිරීම අමාරුයි කියලා හිතන දුවල පුතාලට දැන් ඉතින් මේ විදියට වැඩි කරගන්න ලේසි වෙයි. මේ වීඩියෝ එක හැමෝම එක්ක ෂෙයා කරන්න. දන්නේ නැති අයටත් කියලා දෙන්න. ඉස්කෝලේ ගිහිල්ලා තව කෙනෙක්ට කියලා දුන්නොත් තමයි ඔයාලටත් හොඳට මතක තියෙන්නේ. ඉතුරු චක්‍ර ටිකත් මේ විදියට තවත් ලස්සන ක්‍රමයකින් මං දුවල පුතාලට මතක තියාගන්න ක්‍රමයට කියලා දෙන්නම්. එහෙනම් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් මං මගේ දුවල පුතාලව හම්බ වෙන්න එනවා. එහෙනම් අපේ අම්මා ටීචර් ගිහින් එන්නම්. හැමෝටම ආයුබෝවන්.